අප ජාතිටාව ඔබ බෝධතියහන ගමන් අපි ඒකබ්ඩිුව අපි අපේ වැඩසහටයිමු මේ YouTube ඩිස්ක්‍රපෂන් එක අප මල් සහ අපට ප්‍රශ්නය වන්න පුළන් කරම ශා පානයයක් න හම නත් කමට එකක් විදිහර වුණ ප්‍රශ්නය කරන්න පුලුව පි මම නවාගේ විිශේෂෙන් අපේ YouTube වැඩ සරහන අරබන නෝද විය නිරන්තර සක්‍රී ප්‍රේක්ෂයෙක් බව අපිට පෙන්න්න අඩුමගන පොඩි මෝජයක් හරි ඔබේ කමෙන්ට් එකක් විදිහයට පල කරන්නේ තකොට අපි දන්නවා ඔබ බිත්තක්ක උුසුම් මේ වැසරහනත්තක ඉන්නවා කියලා සපි අරදෙන් ල්යුගේ ගැන පැහදිලි කරග එන්නනකොට ම ප්‍රවෘතිවලල්ට ල්ල එතකොට අපි කතාව පැහැදිලි කිරීම කළේ අපි මිනිස්සුන්ගේ සංස්කෘතික දියුණුව එම නතම් මිනිහාගේ ඉතිහාසය කියන එක නොෙක් යුගවලට බෙදල තියෙන්නේ ඒ මනුෂ්‍යයාගේ සංස්කෘතිය දියුණුවච්ච ආකාරය පදනමක් හැටියට අර්ගෙනයි කියලයිමන් සඳහන් කළේ සංස්කෘතිය නොතුන් වඩාම් ප්‍රධානවධානය යොමවලති එන්නේ මිනිසුන්ගේ තාක්ෂණය වෙනස් වෙච්ච ආකාරය සඳහන් කරන්න එතකොට මමකිවවේ මනුෂ්‍යයා දැ අපි කවරුද දන්නවා අහගෙනඉන්න අපේ දරුවෝ විශේෂයෙන් මදැ සාමාන ප්‍රශන නරවා ප්‍රශනයක් විදිර්ත්ම කාවේ සාමාන්‍ය පෙල විාගෙල්ලියන්ට ඉතිහාසේ බලාගෙනඉන්න දරුවෝ. ඒ විතරක් නෙමැයි අද නුවන් මමුහගක්ලො ඉල් මක්තිය නමට ඒ. මහත්නෙක් කතා කල්ල කිව්වා පුළුවන්ද උදව් කරන්න කියලා මේ ළමයි හරි ආසයි විද්‍යාත්මකව ඉතිහාසේගෙන ගන්ඩ පොඩිලමයිනේ විශ්ව විද්‍යාලි ශිෂ්‍යයෝ.ඒන්සා පුළුවන්ද වැඩ පුළුවක් කරන්න කියලා ඉති බොම කැමැත්තෙ එකට එකඟ වුණා ඉතිං මේ කහගෙනඉන්න සෑම දරුවෙක්ම මේ කාරණා කටපාඩන් කරන්න ඇතුව. ල්ලහටන්නේ කට පාඩන් කරන්න එපා කියලා මොකද අපි කරුණු ගන්න නග නවත්තල සංකල්පව ගන්නන්නු දරු හරි දක්ෂයි කරුණු හොයා ගණ්ඩ දරෝ දක්ෂය කන අපග අනිත් අපේ අර අපේ හිතවත් ග්‍ර නිර්මාණ ශිල්පියක්ගේ මේ පුංචිපුතා දෙවැනි වසරකද ඔවු ජතන්ත්‍ර පාසක න සිංහල් රචනල්ලියන්ට දුන්න මාලෝලනය කියලා වච හල්ල කියලලා ටීචාහනල් මක් න්ද ක ගත්තකම තිහාස කියලෙන සියම ීචේතල ගෙදර න්න සය කියල දෙනවා කියලා. හිටන් සීයකවුද කියලා ටීච පස්ස ැ රචෝ යි කියලා. නැ එක එක එහොඳ පනවිඩයක් කැන සමාජයක් දැනුවත් කිරීම සමාජයක් ශිෂ්ඨ සම්පන්න කිරීම. සමාජයක භාෂා නයිපුුණ්‍ය භාෂා ප්‍රාගුණ්‍යයඒ හැම දෙයක්ම අපට ඇති කරඩ පුළුවන්ුවන්. අපි තේමාවන් අමත කරපු හැමවෙලාම වෙන්න අපි විධ දෙවල් කතා කරන්නකි ලා අපේ ප්‍රධාන කතාව අමන ඉතිං මම කතා කර කර හිටිය අපි යුගබෙදල තියෙන්නේ සංස්කෘතිය පදනම් කරෙන එකත් ප්‍රධානගේ තාක්ෂණය. එතකොට මනුෂ්‍ය පරිනාමය වෙන්ඩ පටන් ගත්තේ. මනුෂ්‍යගේ කතාව. කොතනින්ද පටන්ගන්න කෙළ ඇහොත්තෙම අපට ගෙනියන්ඩ පුලුවන් ආපස්සට නිසැක වශයෙන්ම අවුරුදු දසලක්ෂ දෙක හමාරක් හරිම ස්තිරයි දැං හැයි අවුරදු දසලක්ෂ තුනකට ගෙනියන්ඩ පුලන් ක්ෂිත්තියෙනවා අපි කියමුත් දෙකයි දසම පායි දසලක්ෂ දෙක හමාරකට උඩදී අපේ මනුෂ්‍ය ප්‍රරිමාට පවුලකින් එම නැත්තම් අපි කියනවා චිම්පන්සියකින් අප්‍රිකානු චිම්පන්සියා පයිම පො පොතේ ඇති වානර කියල තේරගන්න වානර කෙනචය නිවැරදි නෑ නමුත් ප්‍රයිමමාට්ල කියලා කියෑනන්නේ ප්‍රරිමාටයෝ කියලා කියැන වානර පවුල්ල. එතකට ඒ අයගේ මනුෂ්‍යයක් විදිහට දියුණුවෙන්ඩ ආපු කෙනා මීට අවුරුදූ දසලක්ස දෙකහමාරකට කලින් තමයි එක උනේ කියන එක ලෝකයේ දැන් පිළිගන්නා දෙයක් ඒ ගැන පර්ේෂණ කරපු මහ විශාල දැවැන්ත පෞරුෂයන් ලෝකයේ ඉන්නවා එතකොට දැ මේවා හගෙන ඉන්න සමහර මේ අපේ හිතවත් ශ්‍රාවකෝ මේවයි කපාරට පිළිගන්න කැමති නෑ ඉතින් කොහොමදේම කියන්නේ මොනවාදේවට තිනෙන සාක්ෂි කළෙම හනොයිතේවට සාක්ෂිතියෙනවා. එවා මේ ලෝකයේ මනොෙක් පුද්ගලෝ අදවෙනකොටත්. ලෝකයේ විද්‍යාගාරවල මිනිසාගේ ඉතිහාසේ පිළිබඳ පර්ේෂණ සිය ගැනක් සිද්ධවෙමින් තියෙනවා කවුරරි හාරනවා කවුරර විද්‍යාවා ජාන විශ්ලේෂණ කරනවා මොකද මනුෂ්‍යගේ ප්‍රභාවය ස්ොයාගැනීම අවශ්‍යයි ගොද අවශ්‍යතාව මනුෂ්‍යට හැදෙන ලෙලරූග ඒවට ඕමනා කරන ප්‍රතිශක්ති කරණය දැන් අපි මේ කුරුණ වෛරසයක් අපිට දැන් ඇවිල්ලා ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. එතකොට මේ මනුෂ්‍ය ජානය ඒ ජානය ඉතිහාසේ සයිලයේ ඉතිහාසේ අධ්‍යේනය කිරීම එවක් කරන පර්ේෂකෙන්ට ඉතාම අවශ්‍යයි ඉතිං අපි සමාජයට විද්‍යාවූගන්ගන්න ඩඕනනේ අපි මේ විද්‍යාවගන්න ැතු එක කරන්න අමාරුයි ඉතිං මේ අවුරුදු දසලක්ෂ දෙක හමාරකට කලින් ඇතිවෙච්ච ඒ විකරණය ඒ වෙනස්වීම ිදිකටම දිගිදිකටම ඇවිල්ලා තමයි මේ අද ඉන්න අපේ රූපකාය නිර්මාණය වනේ මේ වට තියන්න පුලන් නොය ආගමි කාර්තන රූපන වෙන වෙන ධර්ශන කාර්තනය රූපන නමුත් ඇත්ත ඇති සැටියෙන් අප බලුවත්ත එහෙම තියෙන සාක්ෂයනුව මේේදේ මෙහම සිද්ධ වෙලා තියෙනවා එකන්නේ දැනට ලෝකෙ සාක්කී ඕනෝටත් වැඩිය හම්බලා තියන්න මේකට මේකට ඕ බ කියන නැනටසා පන්න පන්න එ මත තියන්න පුළුවන්නි සමාජයල තරම් මතතියෙන පුොළො නමුත් අපේ දේහකාය පළඟට ලැබිල තියෙන පාශානීභූත ඇටසැකිලේ හිස්කබල්ඒවදිහා බැලුවට පස්සේ පේනවා මේ මනුෂ්‍ය තා දීර්ග කාලයක් තිස්සේ පරිනාාමය වෙමින් ආවයි කියලා අපි දන්නවා මේ අදහස මුලින්ම කිවේ චාල්ට ටාල්ස් ඩාවන් කියන්නඩ කලින් ලැමක්ලා ඔයක්කයි නම් කිව්වා නමුත් ඒේ මනුෂ්‍යා ඉතාම සරල තත්ත්වඒක ඉඳලා සංකීරණ තත්වයකට ගමන් කරයි කායිකව වෙනස්වීමට ලක්වුණය කියන අදහස සංවිධානත්මක ඉදිරිපත් කරේ චාල්ස් ඩවින් ඔහර් බීගල් කියන නැවේ ගිල්ල ගැලපගෝස් දපත්තුල්ට ගිහිල්ලා නො එෙක් දෙවල් එකතු කරගෙන නැවිල්ලා ඔහු ඒවා ඉදිරිපත් කලා ඔහු ගැනති අපූරත්වය ම මේඒ එක්ම කියන්න දැන්ගො විශේෂයෙන් මැවුවාදය පිළිගන්න ආගංවල්ට චර්ඩාවන්ගේ පරිනවාදේ ලොකු පහරක් එල්ලකරා කියලා ලොකු හාවක්කුව කැ හැ ච ු පූජ මේ ඥානය සොයපු හැම කෙනෙක්ම යුරෝපයේ පූජකවජ කතෝලිකාගම පූජකර අ මැක්් එනරි කියලා පාද කෙනෙක්කට ඒ පාද ගල්ගුහාාවක් හාරලා මිනිස්සුන්ගේ ගහ වන්ද වීගිය සතුන්ගේයට කට හොයාගෙන දංකිව්වා මේ මිනිස්සු ජීවත්වල දෙයන්න මේ මේ සත්තු වන්දවෙන්ඩ කලින් කියලාහ පාද මැක්කැනරිී එතර මේවාගේ මේ ඇත්තවචය දඟ නූතනය පිළිගන්නේ සියලු ආගම් පිළිගන්න දේ තවයි මේ චාල්ස් ඩවින්ගේ පරිනාමවාදෙන් ආගමය දර්ශනයට කි ප්‍රශ්නක්වෙ ආගම තවත් ආලෝගමත් කරට වා පු පුළුවන් වෙන්නේ නිසා මේ චාර්ල්ස් ඩාවින් නිසින් ඉදිරිපත් කරපු පරිනාමවාදය හෝ අපි මේ කතා කරන මනුෂ්‍යයාගේ ප්‍රගමනය කිසිම දර්ශනවාදයක තියෙන මූලිකහරයට ප්‍රතිපක්ෂ වෙන කතාවක් නෙමේ. හරි සමහරට සමහර ධර්ශනිිකයතුන් මේ මේ අදහස් වෙන මුහුණුවරකින් පෙන්න්න ලතිෙන දැන් ඉන්දියාවේ විශ්ණු දෙවියන්ගේ දශාවතාරය කියෙන එක ගත්තොත්. ඔය පරශු අවතාරය, කුර්මාවතාරයඔ ොම ගත්තොත්හෙම ඒ සසන්ධනය කරන්න පුළුවන් මේ මානව පරිනාාවේ නොයකුත් යුග සමඟරි තැම් අපි දන්නවා ජීවය හටගන්න ජලය කියලා හරි එතට මත්සය අවතාරයයක්ත් තියෙනවා ඊට පස්සේ දියේ ගොඩ හ කියයන උබේ ජීවී අවතාරයයක්ත් තිෙන කුර්මවතාර ඉබභග අවතරය හරි ඊලට පරශ් අතාරයගැන පොරව එකන මිනිස්සු කළෑ කැපුවා ලොහ හොයා ගත්තා මෙමගේ මේ විශ්නූ දෙවියන්ගේ දශාවතාරයත් අපට ඔන්නන් සංසන්ධනාත්මකෝ ගල පන්්ඩ පුළුවන්කම තියෙනවා මේ යුගවල තිබිච්චේ සංස්කෘතික වෙනස්වීම් සමඟ ප්‍රකාශනය සමඟ එතකොට මනුෂ්‍ය මීට අවුරුදු දසලක්ෂ දෙකහ මාරකට කලින් එහෙම දියුණුවෙන්න පටන් ගත්තාම පළවෙන්නට මනුෂ්‍යයා තාක්ෂණික කටයුත්තක් කරන්න පටන් ගත්තා කියල අපට පේනවා ඔ අප්‍රිකාවේ ලෝතගාවා කියන ගැල්ගුහාාව එහෙම පරීක්ෂා කරහම පේනවා ඒ පුරාණතම මේ පරිමාටයාත් මනු්‍යත් අතර හිටපුක්ෙනි ස්්‍රලෝපිතික ලි දරුවගේ පොත්තුවල තිය ස්ට ලෝපික ැ ලල ත ඔස්්‍රලෝපිතිකස් මෙ මෙවල්ලන් හදපු කෙනෙක් නෙමේ ඔහු ඉටවැඩිය අමුතු තාක්ෂණයක් ඔහු පවිච්චි කරේ ඔහුපු කළ ොකද වතුර පාරවාලල තින රවුන්ගල් මැරිච්ච සත්තුන්ගේ අංකෑලි ඒවාරං ඇවිල්ලා ඒවැෑන් තමන්ගේ කාර්ය කරඩ පෙළඹුණ තියනදේ පරිහරණය කරා ඒවට කියන දැන් පුරාවිද්‍යාව කියන්නේ පුරාවස්තුවලට ආටි ෆෙක්ස් කියෙලා ඉංග්‍රීසින් මානවකෘතිය නමුත් මානවර කියැන මිනිසා හදපුවා ඇවදැ පළවෙනියට පටන්ගත මිනිසු හදලනෙමෙයි තියන දෙයක් පච්චි කරන්න ගත්තා. ඒවට කියන මැනු පෝට්ස් කියලා පෝට් කල එකට සිංහල වචනයක් හදල්ලනෑ මොකදේ එතු හද්ඩෝන නැපැලුතතිෙන් වචන මැනුපෝට්ස් කියනක ඉදිරියේද දන්ඩව වචනයක් ඒක කියන්නේඒ පරිහරණය කළ බාන්්ඩ ගල් කෑලි රවන්ගල් ඒ වගේ එතකොටඒත් තාක්ෂණයක් තමන්ගේ වැඩේ කරගන්නට තමන්ගේ අත පයිවලට අමතරව වෙන බහ්ඩයක් පාවිච්චි කරන නං ඒකත් තාක්ෂණය උත්පාදනය වීම මූලික ලක්ෂණයක් එතකොට ඒ මැනු පෝට්ස් ඒවට කියනවාම ලෝතගාවා ගල්ගුහවේ හම්බලතින විශාල එකතුවක් එතකොට නමුත් නුවන් අවුරුදු දසලක්ස දෙක හමාරක්ක විතර උඩ දිනේ නමුත් මනුෂ්‍ය නියමානුකූලව මෙවලමක් නිෂ්පාදනය කිරීම ආරම්භ කලේ මිට අවුරුදු දසලක්ේ දෙකට විතර කලින් දසලක්ෂ දෙක හමාරක්නය කලින් දකටක්. අරවරදු පාචකලති නරවා අරවා ඊට පස්සේ මේ මේක කළේ ඔස්ලෝපිතිකස් කියන කෙනන්නෙමයි හෝමෝ හැබිලිස් කියලා අඳුන්ුවන කෙනෙේ හෝමෝ පවුල්ලට අපපුවාය කැනෙ මානව පවුලට ඇතුළත්වෙච්ච ඒ හැබිලිස් හැබිලිස් කියෙනන වචන දාලතයෙන්නේ තර එයා හැකි මිනිසා කියන අර්ථයෙන් කේප බල්මෑන් කියෙන අර්ථයෙන් තමයි බිස්ෙන වචන දාලතය හෝමූ හැබිලිස් තමයි ගලක් කරගෙනත් ඒ ගලෙන් තවත්ගලකට ගහලා පතුරක් කඩලා ඒ මොහත් පැත්ත තමන්ගේ මෙවලමක් හැටියේට පාවිච්චි කලා තියෙන්නේ. එතකොට මේ හෝම හැබිලිස්ල පාවිච් පටන්ගත්ත මේ ගල්මවලම් තාක්ෂණය. අවුරුදු දස්ස ලක්ෂ ගානක් තයිස්දිරයට ආවා. එතකොට මනුෂ්‍යයා අඩුමතර්ම මීට අවුරුදු දහදාහක්කට උඩකාලේ වෙනකම්. අර අවුරුදු දස ලක්ෂ දෙකේ ඉඳලා පහුගේ අවුරුදු දහදාහ වෙනකම්ම මිනිහා හිටියේ මිනිහගේ ප්‍රධාන තාක්ෂණය කල් ගල් ගහාාවල හිටිය මිනිසාගේ මෙවලම් ඔොක්කොම ගල් කපන්ඩ කොටන්ඩ සූරන්ඩ ප්‍රධාන ගල් අවුරුදු ලක්ෂ දාහන කටවෙන් ට්වෙන් ට වැ පිටත් වැඩිෝ දදාර ලක්ෂ දහන වැැක්නමේණේ ගත්ොත් අඩුමග වුරුදු ලක්ෂ විසක ටවට ෙටු ඩ එතකො ඒ එකේ ඇන්නේ මනුෂ්‍යා ආරම්භ වෙච්ච තැන ඉඳල මේ දක්වා අවරුදු සීයයි ගෙ ඔපයාකල්පනය කරොත් අවුරුදු අනූනමයයි දසම පහක් ඉඳල තියෙන්නේ ගල් යුගමින ගල්ගුහාාවල ජීවත් වෙලා ගල් යුගයේ හිටි එතකොට ගල් කියලාබ මේ කිවට වර්ද අවටහ ගන්්ඩ එපා ලී කෑලි සත්තුන්ගේ අංකෑලිත් පවිච්චි කරන්න ඇති නමුත් ඒවා අපිට බලන්ඩ තරම් කාලයක් ඉතිරිවෙන්න නෑව විනාස වෙනවා අපට ඉතිතුරුවෙන ගල් තමයි ත ගල් ගල්වලිින් වැඩකරපු නිසා මිනිස්සු කැපපුේ ගල්ආවදවල්ලිං හීරුවේ විද්දේ ඔකොම තැල්ලුවේ ඔක්කොම ගල්ලුලින් එති නිසා මේ යුගය මංකිවන යුගබෙදන්නේ තාක්ෂණය පදනම් කරන්න කියලා. එතකොට මේ සමස්ත යුගයට අපි කියනවා ගල් යුගය කියලා අර ඔයකති විච්ච රවුන්ගලක් කරන් මේ දඩේ මේ ගිය යුගැත් ඊට පස්සේ පතුරක්හදලිල්ල මූහත් ගල් අයුදය කගත්ත යුග ය දෙකටම කියන්න ගල් යුගගේ කනසු සාමාන්‍යයෙන් ගල්යුග පටන්ගන්නේමනිහා විසින් ගලක් කඩහන් පතුර ගහලා හදපු දවසලා පහරි. එතකොට රර්ග පපුරර් ගල්ලු ඒ ඒ ඒත් ගල් තමයි නමුත් ඒක මිනිහා අතරමැදි වුණේ නැත තිබච්ච එතකොට හෝමූහැබේලිස් ගලක් කඩලා පටන්ගත්ත දවසය දලා අපි ආවා ඒ නුවන් මේක දැවන්ත පෙවරක් කද ගලක් කරගෙන තවත්ගලකින් ඒ ගලට ගහනවායි කියනට සම්බන්ධ වෙන ක්‍රියාදාම මහ ගොඩක් තියෙනවා මේ කරන්න ඕන මොලය ඇයි මොලේනේ දැ මොලේ මොලේ නිර්මාණය කරන්නට එකඇනේ ඒ ගලකඩන කඩන්ඩ කලින් කැඩුවට පස්සෙේ ගලතියෙන්නේ කොහොමද කියන එක කල්පනා කරන්න තු කොද ගල කඩන්නේ ඒසාත් ගලය කොතටද පහර දෙන්න්ඩුවල. තුට ඒ ගල කැඩීම සඳහා පහරදීමේදී යොදන ජවය කොපමනි අදැකිවත් හරස් සංලයටට කොච්චර රාත්තල්ගරනක බලයක් යොදන්් ඕෝනද එකතුට මේවා තකොට හ රපක් ගන්ඩෝන රූපේ ොලටරං ගන්්ඩෝන මොලයි රූපය සංවේදන කර්ඩෝන යින්ෆෝමේෂන් පොෝසසින් ුනිට් කියනෙට තොරතුරු තියන කොටසට හ ඉවස ඒ තොරතුර තියන කොටසක විශලේෂනය කල්ලා මේ මෙහම කර්ඩ කියලා අතට අවශ්‍ය කරන ජවයදෙන්ඩොන් මම විසාාල රාජාරි ගොඩාක් මේ ඇතුලි තියන ගලකට ගහල ගලක් අඩනොය කියක අදනන් අප පහිතන අයෝක කරන්ඩ ොචර අමරුවටද කියෙඒ එක අමාරුයි පවනියටට කරන කොට. මං ඔබට සර ට මේ ගල් දෙක් වැට එකට කැල්ලා පතුරක් හලනවා මතකක් පිය දකිින් දෝටින්ටඒයා අදැම ගඩ තේ විදිට ොකදේයාහයන් දුවගෙන යනකොට ඇ කකුල කැෙන් ඇති පොවෙෙති ිචි ගලකට. තුර වේදනාවේවා වේදනාවත්යක රුදරේවා. තුර මේක දක් නෝ දැක්කමය අබල්ලලා මොකදඋුණේ කියෙ බැලොමය දකින මොහත් ගලක්. එතුර එයා එයාඒ රූපය ගන්නවා එක නුවන් මේ අපේ පොිදරුවන්ට නම් මෙ හොකක් බර වැඩී. නමුත් අපේ මොලේ තියෙනවා සිරි තක් දැන් අද අපි කතා කරනවා අද අපි සංකේත නිෂ්පාදනය කරනවා. ඒවා ඔක්කොම කරන්ඩ නං අපි සෙල්ලම පටන් ගත්තේ අපි එලිය අපට පේනදේවල් ඔක්කොම අරගෙනවර වෙලා ඒවා ඒ රූපඒ ශබ්ද සංකේත හැටියට අප මොලේ ගඩා කරගන්න. ඒකට කියනවා මනාද බාහිර සංකේත ගබඩා කරනය එක්ස්ටර්නල් සිම්බොලික් ස්ටරේජ් කෙන වචනතම එකැනවා අපි පුිදරුවන්ට බර වැඩියේවා හමනන්නෑ නමුත් එහම දේවල් මේ සාකච්ඡාවේ තියනවාසම අපි පරිඒ ඔක්කොමගේ නිර්මාණයක්ම අප මේ කතාගෙන ගල්යුගේ ගල්යුග ගල්යුගගේ කොට මේ ගල් ගල හදන්නට යි. දැ මිස්සු හැමදාමර හෝමෝ හැබිලස්ගේ ගලකට ගලක් ගලම සරලව ගල්ලාවදයක් හැදන කාලෙන් කාලෙට ඔු ඔහුගේ ගල්ලාවද තාක්ෂණය දියුණු කළ.ඒ දියුණු කරා කියලා කියන්නේ ගල්ලාව දෙන්නම දියුණ නේ මොලය. මොලය දියුණුවීම මොලය පාර්ිෂන් වෙනවා කියලා අපි කියෙනවා මොලේ බෙදෙන නියුරල්ම ස්නායූ සයිල නවරල් සර්කිට්ස් පාර්ටිෂන් වෙනෝ පාර්ටිෂන් වෙලා තැන් අපේ මොලේ ගක් වෙලාට ස්්‍රහ තියන ෆ්‍රරන්ටල් ලබ කියන කොටස මෑතමකාල ඇ වෙච්ච කොටසක්න දැන්ඔ රටල් ලෝබ්ග තුල නට මරෙන්න්න . ට පිබස පටි පස්සන රක්ර ගඩ කියන්න කුඩාමොල්ලේ නමුත්ම ඉස්සරහ කොටස තියෙන්නේ දීර්ග කාලන මතකේ විතරයිද ලත්ම ඉස්රකාල නැතුව ඉස්කබල සැත්කම් කර පූදව අනන්තව අනතත්ඒගේ මිය යන්න නෑ නමුත් සමහරට මතකය සම්පූර්ණෙන් අයින්වෙන්න පුළුවන්කම තියනෙන ඒවා ඒවා හරි රසවත් කතතා කියෙන උදාහරති මේ වෙලාව නෙමේ කියන්ර කරඩෝන එතකොට ගල්යුගය කලෙක්ත් තියෙනවා හැබැයින්වාන් මේ ගල්ලයුගගේ කියනක අතති විශාල කලපරිච්චේදයක් අත්ති විශාලකාලපරිච්චේදයක් ඒ නිසා ැ ගල්ලියුගයේ කියනවානං අර අමං කියපු විදිහයට අවුරුදු දසලක්ස දෙකකේදලා අවරුදු දහදාහ දක්වා ඒ මුල්ලු පාලෙ ගල් අවද තියෙන තුර එක ගල්ලියුගගේ. මේක විශාල නිසා සහ මේ විශාල කාලය තුළ මිනිසා හැමදාම එකක්ම විදිීට ගල්ලාවද ැදවිනෑ. ගල්ලවද දියුණු කර. හැඩදියුණු කර කාර්යක්ෂමතාව දියුණු කරා ඒ හදන ගල්වර්ගවල විවිධතාාව වෙනස් කළා මෙහෙම කරගෙන යන නිසා මේ විද්‍යාඥෝ බැලුවා මේ වෙනස්කම් සිද්ධවෙච්ච තැන්. අවධානයට අරගෙන ඔවුන්න්නේ ගල්යුගය කියන ප්‍රධානයුගය බෙදවා කොටස්තුනකට. කාය ලොකයින කාල ොකයින හරි ද කොටස්තුනකට බෙදවා. මේ කොටස්තුනකට බෙදන්ඩ මොකක්ද පදනම වනේ මනුෂ්‍ය තමාගේ ගල් මෙවලම්ුවල තාක්ෂණය දියුණුකරපු ආකාරය පදනම් කරගෙන තමයි මේ ගල්ලියුගේ කොටස්තුනකට බෙදී. තව නවානේ ගල් මෙවලම් විතරක් නෙමයි ඒ කාලුල්ල වල මනිස්වාගේ හැසිරීම මිනිසාගේ ප්‍රකාශනය ඒත් යම්යම් විදිට වෙනස් වනා මොකද මෙ ඔක්කොම කළේ මොලය. මුල පරි මිනිසා පරිනාාමය වනයි කියලා කියන්නේ මොලය පරිනාාමයට පත්වීම. අපි මුල්ම, වානරයෙක්, මුල්ම ප්‍රිමාටේක්, හැටියට ඉන්න කාලේ ඔස්ට්‍රලෝපිතිකස් කාල වෙනකොට අපේ මොලේ ධාරිතාව කියබික් සන්ටිමටර් තුන්සේ හැටපහක් හාරසියත් අතර ප්‍රමාණයක තිබුණේ දැන් අදා අපේ මොලේ ධාරිතාව කවබික් සැටිමිට එක්දා සුන්සේ පහ එද හරසය පණහයි එ මේකාර එජින්නහක ධාරිතා වැඩි වෙනවාගේ අපේ මොලේ තමයි ලොකුුණේ ලොකුණාහරි අපි නියන්ට තාලෙන්සිස් ගත්තොත් හෝම ඉරෙක්ටස් ගත්තොත් රෙටක මොල හරිතාව අපට නියන්ට තාාලෙන්සිස්යි වඩා අඩුයි හැ මෙතැ පොඩි ප්‍රශ්නයක් තියනවා නියන්ට තාලෙන්සි අපට කලින් හිටපුගේෙන අපේ මොලෙටට නියන්ට තලන්සි මල ලොක්කවෙයි එක අපට වඩා බුද්ධිමත්තෝ නියන්ඩ තාාලෙන්සිස් ඒ ඒක කියඩුවන තැනත්ති යනවා මේ වෙලාව කියන්නඩ ගයුත්තම කියඩම එතකොට මේ ප්‍රධාන ගල්ලුගේ කොටස්තුනකට බෙදෙනවා ඒ බෙදැන්නේ කොහොමද මුල්ම ගල්යුගේට කියන පහළ ගල්යුග ක මේ සම්පූර්ණ ගල්යියුගය සම්පූර්ණ ගල්යු ක ගත්තොත් එහෙම ගල්යුගේ ඉස්සල්ල බෙදෙනවා කොටස්තුනකට. ඒ කොටස්තුනමකක්ද පුරාණම ගල් පවිච්චි කරපු තාක්ෂණය රලුකාලේ පුරාශිලායුගේ පුරාණ ගල්යුගේ ඉර් පස මේ ගල් ආවුද්ධ ටිකක් පුංචි කරලා කාර්යක්ක්ෂම කරලා එන යුග ඇත්තිෙනවා. ඒකොටසට කියනවා මදදෙශිලා යුගයේ කියෙන. මද්‍යෙශිලා යුගගේ අද ළමයිගේ පොත්තලත් ඊට පස්සේ ඒ මදෙශිලා යුගයේ කියන යුගෙත් පවිච්චි කරපු ගල් මෙවලම් වලටත් වඩාසිුම් ආකාරයට ගල් මෙවලනුත් ඊට සමාන්තරව ලෝහ මෙවල මුත් පාවිච්ිරපු යුගයට කියනවා. නවශිලායුගේ කියෙලා. ඔන්නතරමගත්තිනි පුරාශිලායුගේය මධදෙශිලායුගේ නවශිලායුගේ. පුරාශිලායුගේ කියෙලා කිව්වා පුරාණතම කාල්ලේ ඉතාම රලු ගල්මවලම් පාවිච්චි කරපු යුගය. ඉළඟට ගල්මෙවලම් සියුම් කරලා කුඩා කරලා කාර්යක්ෂම පාවිච්චි කරපු යුග මධදේශිලායුගේ කිව්වා හොඳම ගල්මවලම් ලෝහ බාණ්ඩත් එක්ක සමාන්තරව පාච්චි කරපු කාලේ නවශිලායුගේ කියලා කිවවා. අප දරන්ට තේරුණු ශලායුගේ කොටස්තුනකට බේදවා. හැබැ තගතයා ගැන්්ඩුවන මධදෙශිලායුගේ නවශිලායුගටත් වඩා දීර්ඝ කාලයක් තියනවා පුරාශිලායුගේ. පුරාණ ශිලායුගයේ. හර දැං අද පිළිගන්න හැටියට මධදේශිලායුග අප ආචාරය දිවංගත ආචාරය සිරන්දරණිකල මහත්මයක් කියපුව කියන ආකාරයට නං. අපේ පාහංගල වගේ ගල්ගහල්ල හම්බල තියන අුරදු හතලිස්දාහට විතර යනකං ක්ෂි එතටඒ ඔක්කොම අවරුදු හතලිස්දාහට යනකම් අපි ගල්මවලම්බල ලක්‍ෂණ අයිති වෙන්නේ මධදෙශිලායුගේ තාක්ෂණයට දැනගල මහත්තයක් කියනවා නිත්පුරාවිද්‍යාඥයන උත් කියෙන ලෝකේ ලෝකයේ පරණම මදෙේශලා යුගගේ පිළලොන්ද සාක්ෂිතතියන රටවල් අතරේින් ප්‍රධාණ න ගන්න ශ්‍රී ලංka එතකොටි අපි ගම ලංකාවේ අපේ දරුවන්ට තේරෙන්ඩ ලංකාවේ පාහිංග ලාලකවන ගත්තු අපි දලවශයෙන් තේම අවුදු හතලි දහක් පිටි පසට, එදායින්ඳදල මද්ද ශලා යුගේ පටන්ගන්නවා. එහනම් එදා වෙනකං පිටි පස් ඇතිබුණේ පුරුශිලාය ශලාය ඒකරතමයිස එතකොට මේ පුරා ය ලක පර ශ යායග කලෙක වෙතකොට මේක වැදගත්ක්ම තේනෙදෙන අපි ඉතාම පැදිල්ලිව කිව්වා පුරාණ ශලායුගේ ගැලකත්තේ නවා මධ්‍ය ශලායුගේ කළඇත්තයනවා නවශිලායුගේ ගැලගත්තියෙනවා නමුත් අර්මම කිව්වා පුරාණශිලායුගේ ගල්යුගගන එක ගාක් ලකු කාල පරිච්චේදයක් තිබිච්ච නිසා ඒ ඒ කාලේ ඇතුළත සිද්ධවෙච්ච නොයෙකුත් වෙනස්කම් පදනම් කරගෙන පුරාණශිලායුගයත් නැවත කොටස්තුනකට බදනවා පුාණ ශලායුගේ කොටස් තුනකට බදන්න කොහොමද පුරාණශිලායුගේ ඈතම කාලය හල පුරාශිලායුගේ හැටියටත් පුරාණශිලායුගේ මැදකොටස මධ්‍ය පුරාශිලායු එතකොට මේවා දරු මේ පටලවගණ්ඩ එපා ගුරුමහත් මහත්මේ නුත් මේම පටලැවිල්ලක් ඇති නොන විදිහයට දරුවන්ට පැදිලි කරලා දෙන්න ඕන. එතු මේක කියනකොටම කාගෙත් හිතේ ඇතිවෙන දෙයක් තමයි පුරාශිලායුගේ පහල කොටස කවද්ද පටන්ගන්න කවද්දිවර වෙන්නේ. පුරාමධ්‍ය පුරාශිලායුගේ පටන්ගන්නක මේකට කියන්න තින මෙෙම දෙයක්. අපට මේ මනුෂ්‍යයාගේ මේ තාක්ෂණික පරිනාමය ගමන, නිශ්චිත දිනවකවානුලින් කියන්න බෑ උදාහරණය හැරටෙන අපේ රටේ පුරාණ ශිලා යුගෙ පිළිොඳ සාක්ෂි තමාඩුයි අපේ වැඩිපුරම තියෙන්නේ මධද්‍ය ශිලා යුග පිළිබඳව ඒවාගේම අපේ නවශිලායුගගේ පිළිබඳවත් එහෙම පෙන්නන්්ඩ ගල්මවලම් මුලින් පෙන්න්නට විදිහක් අපට නෑ නමුත් අපට පුළුවන්ගේ වෙන දේවල්ලින් එහම ප්‍රණතක් ඇතුවන් ි පෙන්ෙනනන්නද කොහොම හරීන්ුවන් අපිට කියන්න තියන්නේ මේ යුග පිළිබඳව නොෙක් කරටවල්වල්ල නො එක් කාලාලවකවානු තියෙනවා. ලෝකේ හැම කෙනෙක්ම මද්දේශිලා යුගටාව එක්ම කාලවකවන ව නෙමේ ඒක් විධ කාලවවානුත්තියෙන එක ටිකක් සංකීර්ණ කටයුත්තක් නමුත් දරුවන්ට ඔළුව තියෙනවනං මනුෂ්‍යයා දියුණ ඕනේ මෙන්න මේ වගේ මේ වගේ මේ වගේ තාක්ෂණක යුග හරහායි කියලා ඒයි විශ්වවිද්‍යාලට ඇවිල්ල ඇත් උඟක් දුර ඉගෙන ගන්්ඩ වෙනකං ඒ දැනුම හොඳටම ප්‍රවාණවත්. අපට විරාමයකට යන්න වෙලා තියෙනවා අපේ විරාමයෙන් පස්සේ අපි නැවතත් ඔබහමෝට එන්නම් අපි බලංගන්න අය මේ විරාමය තුුලත ඊලං කොටසටයන් මෙතැනින්.